ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල තවත් කොවිඩ් රෝගීන් කිහිප දෙනෙකු අද දිනය තුල හමු වෙයි රෝගීන් වාර්තා වීම අඩු වෙයි සුවය ලැබූ සංඛ්‍යාවත් 184 දක්වා ඉහළ යයි COVID-19 වෛරසය පැතිර යාමත් සමග හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල ප්‍රදේශ යලි විවෘත කරයි. ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව සිරිපාදේ ගිය අකුරැස ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් අතනංගුවට. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට අවසන්. පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් ගෙන්වා අන්තවාදී මත ප්‍රචාරය කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට අරලියගහ මන්දිරයට යන බව ඊයේ කියූ ඒජාපය අද නොයන බව කියයි දෙමළ ජාතික සම්දානයේ තීරණය අද රාත්‍රියේ ජනපතිට රජයේ මුදල් පරිහරණයට පවතින බලතල පිළිබඳව අගමැතිගෙන් පැහැදිලි කිරීමක් රාජ්‍ය මූල්‍ය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඕනෑම සහයක් දෙන බව පාටලී කියයි මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කළ රැඳවියකු තාප්පෙන් වැටී මරුට දේශීය පුවත් වෙතයි දැනව දහනිය කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවටපත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවට රුපියල් 5000 දීමනාව මේ මාසයේ සඳහා ගෙවනු ලබන බවට දන්වමින් ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ මාස දීමනාව කෙවීම හෙට ආරම්භ නැතර වෙසක් පුර පොහොයට පෙර ගෙවන් දීම කිරීමටයි තීරණය කර තිබෙන්නේ. වැඩිහිටියන්ට ආබාධ සහිත පුද්ගලින්ට සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලැබුවා. මෙම කණ්ඩායම් වලට අයත් මුල් ලේඛන වල නම් සඳහන් ඩයිට සීම පොරොත්තු ලේඛන වල නම් සඳහන් ඩයිටද දීමනාව හිමිවනවා. මේ මාසයේ සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති මාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියේ. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශ සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් අද දින ලිහිල් කර තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එය අද දින තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි. දිනේදී මෙරටින් වාර්තා වූ ආසාදිතින් 15 දිනකින් ආසාදිතින් 12 දිනකම නාවික හමුදා සමාජිකින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඊයේ දිනේ අනවරණීය වූ තවත් පුත්කලින් 3 දිනකු එම නාවික හමුදා සමාජිකින්ගේ සමීපතමින් බවටයි හඳුනාගෙන ඇත්තේ. දැඩි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මෙවන විට වැඩි ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුත්කලින් 7 දෙනෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද සිට මහනුවර අකුරණ සහ කලුතර බේරුවල යන ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇත. අප්‍රේල් මාසේ 14 වෙනි දින දාත සිට අද මේ මොහොත දක්වා හුදකලා ප්‍රදේශයක් හැටියට ක්‍රියාත්මක වුණා තදින්ම මේ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා අද දින මේ ලොක්ඩවුන් එක ඉවත් කරා. මේ අතර දැනට දින 30කට පමණ පෙර බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමග පන්නිල, චීනකොටුව, මරක්කලාවත් යන ප්‍රදේශවල ජීවත් වූ පුත්කලින් 213 දෙනෙකු පමණ නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුණානේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. එම පිරිසෙන් නිරෝධායනයේ අවසන් කළ පුත්කලින් 76 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාව සහිතව පුණානි සිට රැගෙන විත් බේරුවල පොලිසිය ආරක්ෂාව සහිතව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වෙත බහර දීම ඊයේ සවස බේරුවල ප්‍රදේශයේ දිස්සිත වූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මෙතර කොරෝනා වෛරස අසාධිතයකෝ වාර්තා වීමත් සමග වසා දෙමළු මරදාන ඉමාමුල්ලාරුස් මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණය කොළඹ නගර සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් අද යළි විවෘත කරනු ලැබුවා. මෙතර බාහිර පුත්කලින් වෙත ඇතුළු වීමට නොහැකිව පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබූ වවුනියව මහකච්චකොඩිය ගම්මානය ඊයේ සවස සිට බාහිර සබඳතා වෙනුවෙන් නැවත විවෘත කළ බව වවුනියව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වවුනියව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ගම්මානය වෙත පිවිසෙන ස්ථානවල යොදා තිබූ මාර්ග බාධකද ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි. ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ පුත්කලින් 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවිත්‍ර සිල්වා මහතා පවසනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවටෙක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබූ බේරුවල ප්‍රදේශයේ පන්විල සහ චීනකොරටුව ප්‍රදේශයත් එවැගේම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ග්‍රාමයත් මේ සියල්ලක්ම අද දිනේ හුදකලා බවින් ඉවත් කරුන් ලැබුවා. මේ අනුව එම ප්‍රදේශ තවදුරටත් අනෙකුත් ප්‍රදේශ හා සාමාන්‍ය පරිදි ක්‍රියා සිදුවීමට කටයුතු කරුන් ලබනවා. ඒත් එක්කම ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් අද දිනේ ශිෂ්‍ය ශිෂ්‍යාව නැතුළු පාඨමාලා සඳහා ගොස් තිබෙන राज्य सेवक्यान अतुलु दिसी हत दिने गिंग्युत कंडायमाक श्रीलंकावट रगेनेमट नीमत्योति बिनो मोन निरोधान मध्यस्थाने निरोधायने किरीमट කටයුතු සියල්ලක්ම සම්පාදනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විසින් මේ දක්වා නිරෝධායන කළපු 4917 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිමවි තම නිවෙස් බලා ගොස් තිබෙනවා. අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුල 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. දිස්ත්‍රික්ක 4කට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇන්ටිරි නීතිය හෙට අලුයම පහට ඉවත් කර යලි එදිනම රාත්‍රී 8ට පනවනු ලබනවා. මේ අතර මේ මොහොතේ රට තුල පවතින්නේ තීරණාත්මක අවධියක් බැවින් ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ඇන්ටිරි නීතිය ලිහිල් කළද ඇන්ටිරි නීති රෙගුලාසි වලට අනුකූලව ජනතාව කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඊයේ දිනේදී එවැගේම අද දිනේදී දක්නට ලැබුණ මේ ඇඳිරි නීතිය තිබියදීම යම් යම් පුද්ගලයින් නීති විරෝධී මත්පැන් සම්බන්ධව ක්‍රියා කරන ආකාරය විශේෂයෙන්ම ලංකාව පුරා අපි බුද්ධ්‍යංශ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැනුම් දිය යුතු කාරණේ තමයි ඇඳිරි නීතිය තිබෙන පළාත්වල වගේම ඇඳිරි නීතිය නොමැති පළාත්වල මෙවැනි ආකාරයට නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ අකටයුතුකම් නීති විරෝධී ක්‍රියා සිදුවන බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ වැටලීම් කරනවා. එමෙන්ම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඇඳිරි නීතිය යම් ප්‍රදේශයක ඉවත් වුණත් ලිහිල් වුණත් නිරෝධායනයට ලක් කර දැනට නිවෙස්වල සිටින සියලු දෙනා ඒ නිවෙස්වල ඒ ආකාරයටම රැඳී සිටිය යුතුයි. එසේ පිටතර පැමිණියොත් ඒ වරදක් ලෙස සලකා කටයුතු කිරීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ තීරණාත්මක අවධියක අපි පසු වෙන්නේ ඒ නිසා ඔබේ සහය අපිට අත්‍යවශ්‍ය වෙනවා මෙම තීරණාත්මක අවධියේදී කටයුතු කිරීම සඳහා. එමෙන්ම විශේෂයෙන්ම ලබන 11 වෙනිදා සිට බස්නාහිර පළාත වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු එවැගේම ශ්‍රී ලංකාවේ කටයුතු නිෂ්පාදනය එවැගේම වෙනත් පරිපාලන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දී තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන්න නීති විරෝධී ක්‍රියාවල නිරත වෙන්න එපා. කිසිම ආකාරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වෙනවා නම් එවැනි අය අත්අඩංගුවටගෙන අධිකාරියට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ජනතාවට අවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් හැඳුනුම්පත් අවසාන අංක අනුව නිවෙස් වලින් බැහැරට යාම දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍යංශය විසින්
මේට සුළු මොහොතකට පෙර නැවතත් නිවේදනයක් නිකුත් කළා. ඇන්දරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවලව නිවසින් බැහැරවලින් නිවසවලින් බැහැරට යම මේ කිසිසේත් අදාළ වන්නේ නැහැ. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇතනම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබෙන බවයි එම මාත නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අකුරස් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිවුතනිකු ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කිරීමේ වරදට මස්කලිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරස් ප්‍රදේශයේ සිට ශ්‍රීපාද ස්ථානය දක්වා යාමට පැමිණි අකුරස් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිවුදෙනෙකු මස්කලිය මෞසක්කැලේ පොලිස් මුරපොලේදී මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අයත්යයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හේතවතුන්යයි පවසන සිව් දෙනෙකු අද පසුරු 1ට පමණ මස්කිලිය මෞසක්කැලේ පොලිස් මුරපොල පසුකර යාමට උත්සාහ දරා තිබෙනවා. එම පොලිස් මුරපොලේ රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි ගමන්ගත් කිසියෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට තහවුරු වෙන පසුව ලොරි රථයේ ගමන්ගත් සියලු දෙනා සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. කොවිඩ් 19 වෛරස් පැතිර යාමේ අවධානමත් සමග පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට යාම සෞඛ්‍යංශ විසින් තහනම් කර ඇති අතර ශ්‍රීපාද ස්ථානයේද හැටන් මාර්ගයේ ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකින්ට ගමන් කිරීම නලතන්නේ පොලිසිය විසින් තාවකාලිකව නතර කර තිබෙනවා. සභාපතිවරයා අතුරු අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් සිය දෙනා ගමන්ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මෙම පිරිස මස්කලිය දක්වා ආරක්ෂක අංශ මගහරිමින් පැමිණීම කෙසේ සිදුවේද යන්න පිළිබඳව මේ වරිට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බහර බන්ධනාකාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොටාශයේ පවසනවා. අද අලුයම 3ට පමණ මහර බන්ධනාකාරයේ රැඳවියන් 7 දෙනෙකු ලනු සහ ඇඳ ඇතිරිලි ආධාරයෙන් බන්ධනාකාර තාපයෙන් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ රැඳවියන් පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාකාර ආරක්ෂක නිලධාරීන් විසින් ඉහළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් එහිදී රැඳවියන් කිසිවෙකුටත් පලා යාමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී එක් රැඳවියෙකුට තුවාල සිදු වී ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාකාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව එම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළේ පලා යාමට උත්සාහ කළ තවත් රැඳවියන් 6 දෙනෙකු බන්ධනාකාර ආරක්ෂකංශ විසින් සිය බහරයට ගෙන ඇති බවයි. මෙතර මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාකාර බුද්ධාංශ විසින් මෙවැනි විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අදාළ සිදුවීමෙන් බන්ධනාකාර නිලධාරීන් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බවයි බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අද විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තියෙනවා. ඊට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව එම ලැබෙන නියෝග අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ වලට අදාළව තවත් ප්‍රබල සැකකරුවකු අද පසුවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
අද පසුරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයන්ට අදාළව සිදු කරනු ලබන වැඩිදුර විමර්ශනයේදී තවත් එක්සකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු එම ප්‍රහාරයේ බෝම්බ කරුවන් ගෙන්වා අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සිදු කර තිබෙනවා. අද දින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව සිදු කරනු ලබන වැඩිදුර විමර්ශනයකදී තව එක්සකකරුවෙකු मतवाद प्रचार पुहुनु मध्यस्थाने पवत्वागने पुहुनु मध्यस्थाने राज्य नोन संविधाने नमीन पवत्वागने यमीन तिबी अति अतर मेम तनता पुहुनु मध्यस्थाने सहाय राज्य नोन संविधाने बारकारु वशेन कटयुतु कर तिबेनवा मे संबंधित अवदुरुटात अपराध परीक्षण डिपार्टमेंट वेडिदुर विमर्शने केरमीन पवतिनवा රටතුල පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් පසුකය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දිනේදී අරලියගහ මන්ත්‍රියට කැඳවා සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහභාගී වීමට තීරණය කළ බව ඊයේ දින ප්‍රකාශ කළද අද දින ඔවුන් සඳහන් කළේ අදාළ සාකච්ඡාව වර්ජනය කරන බවයි. රටතුල පවතින තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල්දැමීමට සිදුවීමත් සමග පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීම සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් මේවන විට කතිකාවක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක් තුල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැරණි පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් හට හෙට දිනේදී අරලියගහ මන්ත්‍රියට පැමිණෙන ලෙස දන්වා තිබුණා. රටතුල උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත් ඊයේ දිනේ වන විට එක්සත් ජාතික පක්ෂය අදාළ හමුව සඳහා සහභාගී වන බවට ප්‍රකාශ කළද අද දිනේදී ඔවුන් ඊට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව නිල වශයෙන් යළි රැස්වීමට විකල්පයක් ලෙස මෙම රැස්වීම පිළිගත්තේ නැතත් වර්ධනය වන COVID-19 ජාතික අර්බුදය හමුවේ දේශපාලනයේ පසෙකට දැමිය යුතු බව පක්ෂයේ නිල ස්ථාවරය බැවින් යළිත් වරක් ප්‍රකාශ කිරීම සඳහා රැස්වීමට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබූ බවයි. කෙසේ වෙතත් මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන බවත් ඒ වෙනුවට රාජපක්ෂ තන්ත්‍රය අවධානය යොමු කර ඇත්තේ නායකත්වයට ජාතික සමගිය අවශ්‍ය වන මොහොතක පක්ෂ දේශපාලනය කිරීම කෙරෙහි බවත් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා. එබැවින් මෙම රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය මෙවැනි විට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ අදාළ හමුව සඳහා සහභාගී නොවීමට මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැර පැරණි පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරුන් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී නොවනු ඇති. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතියේ තවත් අධිරක් ලෙස රුපියල් මිලියන 2කට ආසන්න අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තුගයක් මැදකොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කර තිබෙනවා. සූපත් දේශයක් බෙහි කිරීම අරමුණු කොටගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි හතරවන පියවර අද ක්‍රියාත්මක වුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 19ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් මැදකොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහල්ට පරිත්‍යාග කිරීම සිදු වුණා. මේට අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් නැතුළු උපකරණ රැසක් ඇතුළත් මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රෝහල් උපකරණ පරිත්‍යාගය අපි ආරම්භ කරේ කොරෝනාවෙන් විපතටපත් වූ අපේ මාතෘභූමියේ සෞඛ්‍ය ශිස්ත්‍රයේ ගුණනගන්නට සෞඛ්‍ය ශිස්ත්‍රයේ වැඩිදියුණු කරන්නට ඒක අපේ වගකීමක් ඒක අපේ යුතුකමක් ඒ නිසා මේ අවස්ථාවේ අපි කොරෝනා වුවදුර තුළ සහන සපීමේ වැඩසටහන හැටියට විශේෂයෙන්ම රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම අපි සිද්ධ කරනවා. මේන් සමස්ත සියලු දෙනා ජාති ආගම් කුල මත පන්ති පක්ෂ තරාතිරම් මේ බෙදවලින් තොරව සියලුම දෙනාට සිතක් සැලසෙන නිසා තමයි සමූහය වශයෙන් අපි මේ පරිත්‍යාගය ඉෂ්ට කරන්නේ. ඒ නිසා ඉදිරියට මෙදකොළඹ රණසිංහ ප්‍රේමදාස රෝහල උසස් මට්ටමකට ගෙනීම සඳහා කළ හැකි සියලුම පරිත්‍යාග අපි ඉෂ්ට කරනවා කියන එක
නියමස්ථානයේ සතුටින් ප්‍රකාශ කරමින් සෑම ගිලන් වෙච්ච පුද්ගලයෙකුටම නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ සියලු දෙනාම සුවපත් වේවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමගම සිය සමාජ සත්කාරක සේවාවේ තවත් පියවරක් තබමින් මේකම මහරෝහලේ දැඩි සත්කාර ඒකකය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මුළු මහත් ලෝකයටම බලපෑමෙල්ල කර ඇති COVID-19 වෛරස තත්ත්වය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කර අවසන්. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම සඳහා මෙන්ම රෝගී තත්ත්වයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහාත් විපතට පත්ව ජනතාවට විවිධ අයුරින් සහන ලබා දීමටත් ඩයලොග් සමාගම පෙරමුණගෙන කටයුතු කරමින් සිටිනවා. ඩයලොග් සමාගමේ ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් සුවිශේෂී අධ්‍යයනක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000ක් ලබා දීමට එකඟ වීමේ වැඩපිළිවෙලෙහි පළමු අධිරය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයා දී තිබෙනවා. ඩයලොග් ආයතනයේ මූල්‍ය පරිත්‍යාගයක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දෙවැනි රෝහල්වල දැඩි සත්කාර ඒකක නවීකරණය කිරීමේ වැඩසටහනේ මුල් අධිරය විදිහට මිගමුව මහරෝහලේ දැනට අක්‍රිය වෙලා පවතින ඇඳන් 10ක දැඩි සත්කාර ඒකකයේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඇත්තරම මෙම නවීකරණය කිරීම සඳහා මූල්‍ය දායකත්වයේ දක්වන ඩයලොග් ආයතනයට අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනය අද අපිට මේ ලබා දීලා තියෙන දැඩි සත්කාර ඒකකවල තියෙන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තාමත්ම වටිනා සහයෝගයක්. මේ ව්‍යාපෘති දිහා බලන්න ඕනේ අද තියෙන කොවිඩ් වසංගතය ගැන සිතලා විතරක් නෙමෙයි මේ අනාගතයට කරන විශාල ආයෝජනයක්. මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අවසන්. සුව සේවාවේ නිරත සියලු විරුවන්ගේ ජීවිත බේරා ගැනීම හා සම්බන්ධව සිදු කරන ඍජු ක්‍රියාකාරකම් වලට සහය වී COVID-19 රෝගීන්ට පමණක් නොව දීර්ඝ කාලීනව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අනිකුත් සියලු රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම ඩයලොග් ආසියාටා PLC සමාගමේ මෙම සත්කාරයේ ප්‍රධානතම අපේක්ෂාවක්. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තුමේ මෝ හෙට උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.